අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මකයි අසත්‍ය ප්‍රචාර පතුරවා මිනිසුන්ගේ ජීවිත සමග දේශපාලනය කරන්න එපා රාජ්‍ය ඇමති චන්න ජයසුමන ඉල්ලයි දෙවන එන්නතට පෙර කොවිඩ් වැළඳුනොත් යලි එන්නත ගත යුත්තේ කොපමණ කලකින්ද විශේෂඥ වෛද්‍ය හේමන්ත පැහැදිලි කරයි ආදර්ශවත් ජයග්‍රහණ ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය හරහා අපට ලබා ගැනීමට හැකි වුණා රාජ්‍ය ඇමති සිසිර කියයි එන්නතගත් ගර්භණී මව්වරුන්ගෙන් දරුවන්ට ආරක්ෂිත ප්‍රතිදේහ ජාත්‍යන්තර පරීක්ෂණයක් හෙළි කරයි පෘථුවියේ සෞඛ්‍ය සහතික කිරීමට තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය අත්‍යවශ්‍යයි ජනපති එක්සත් ජාතීන්ගේ බලශක්ති පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක් වෙමින් පවසයි ඩොලරය 203ට දුන්නොත් කිරිපිටි 200කින් පමණක් වැඩි කරන්න එකඟයි කිරිපිටි ආනයන කරුවන් පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඩොලරය රුපියල් 203ට මිලදී ගැනීමට හැකිනම් පමණක් කිරිපිටි කිලෝවක් රුපියල් 200කින් වැඩි කිරීමට එකඟ වන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එසේ නැතහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200ට වඩා වැඩි කිරීමට සිදුවන බවයි සංගමය පවසන්නේ. ප්‍රධාන වශයෙන් වෙලා තියෙන්නේ මේ දැනට විකුරණ 945 මිල සකස් කරලා තියෙන්නේ කිරිපිටි කිලෝවක් ඩොලර් 3ක් තියෙද්දි ඇමරිකානු ඩොලර් එක රුපියල් 186ක් තියෙද්දි දැන් කිරිපිටි කිලෝවක් ඇමරිකානු ඩොලර් 4710ක් වෙනවා ඒ කියන්නේ 140කින් වැඩි වෙලා තියෙනවා ඒ අතරතුර ඩොලරය රුපියල් 186 ටිච් එක 238 වෙලා තියෙනවා බාන තේකොළ කිලෝ එකක් ලංකාවේ හදලා රුපියල් 1400ක් වෙනවා ඒතර කිරිපිටි කිලෝ එකක් අපි කොහොමද 945ට දෙන්නේ ඒ රටෙන්ම ලංකාවේ වරායෙන් එළියට ගන්නකොටම රුපියල් 1060ක් විතර වෙනවා ඉතින් මේ නිසා තමයි අපි කීප වතාවක්ම මේ ගැන සාකච්ඡා කළා මේ රුපියල් 350 මිල ඉල්ලුවේ ස්ථාරෝ පවත්වාගෙන යන්න. දැන් මට තියෙන ලොකුම බය මගේ මිලියන 360ක කිරිපිටි තියෙනවා දවස් 45ක් තිස්සේ වරාය. මේව රත් වෙලා ඉවරලා කන්ටේනර් වලින් නරක් වුණොත් කාටද ගෙවන්නේ? අපිට ඇත්තෙන්ම මිලියන 350 කියන එක අපිට දරා ගන්න බෑ. මේ ඔක්කොම පිටරටට ගෙවන්න ඕන සල්ලි. දැන් 200කට අනුමැතිය දීලා තියෙනවා. අනුමැතිය කියන්නේ ඒගොල්ලෝ කැමැත්ත පළ කරලා තියෙනවා කැබිනට් එකකින් සංආගහර වදට තමයි තීරණයක් දෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන රුපියල් 200ක වැඩිවීමක්. එහෙම එතකොට ඒ 200න් ඔබතුමාලා සෑහීමකට පත් වෙනවද? ඇත්තටම සෑහීමකට පත් වෙන්නේ නැහැ. කරන්න දෙයක් නැති හින්දා රටේ ජනතාව පොඩි ළමයින්ට මේ කිරි ටික නැති හින්දා අපි හිතුවා අඩු ප්‍රමාණයක් හරි වෙළඳපොළට නිකුත් කරලා මේ හිඟේ මගවගරවා ගන්න ලබා දෙන්න කියලා ඒ තුලින්නුත් අපිට රුපියල් 150ක පාඩුවක් වෙනවා. හැබැයි රුපියල් 200 වැඩිවීම තුලින් කිරි ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඩොලර් එක රුපියල් 203ට අපිට ලබා ගන්න අවස්ථාව රජයේ විසින් මාරු වාණිජ බැංකුවලට දැනුම් දීමෙන් විතරයි. අලුතින් ගල්ලංකරු බලාගාර ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට තම රජයේ ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රටේ බලශක්ති අවශ්‍යතාවය සඳහා පුනර්ජනනීය ක්‍රම වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ බලශක්ති පිළිබඳ රාජ්‍ය නායක සංවාදයේ අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළා. පෘථිවියේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කරගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ කරන අතර සෑම කෙනෙකුටම දැරිය හැකි විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම එහි තේමාව විය. මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථුවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමි විය යුතු බව සංවාදය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. එමෙන්ම පෘථුවියේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබුවා. මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථුවියට ඇතිවන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකි බවත් ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමු වීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. වඩා තිරසර බලශක්ති උත්පාදනයට සහ
පරිහරණයට ප්‍රවේශම් වීමට උත්සාහ දරමින් සිටින දිනු වෙමින් පවතින ජාතීන්ට සහාය වන ලෙසද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියා. එමෙන්ම තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැප වී සිටින අතර වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවත් පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත් වී කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන් වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සැලසුම් සහගතව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ගල්ලඟුරු බලාගාරයේදී නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා ලබා දෙන දායකත්වයේ පිළිබිඹු කරන්නක් බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව නව ගල්ලඟුරු බලයක් නොමැති බලශක්ති සම්මුතියේ සමනායකයෙකු වීම ගැනද සතුට පළ කළා. රට පුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7000ක් ආයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව ව්‍යවසායකින් කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් සිටින අතර රටේ විශාලතම සුළන් විදුලි බලාගාරයද මෑතකදී විවෘත කළ බව මෙහිදී සඳහන් කළා. ඉදිරි දශක කිහිපය තුළදී පුනර්ජනනීය බලශක්තියෙන් විශේෂයෙන් සූර්ය සුළන් සහ ජෛව ස්කන්ධ සඳහා වන මහා පරිමාණ ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. We will succeed in this. Thank you. වයස අවුරුදු 12ට වැඩි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ එන්නත්කරණය සාර්ථකව සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. මේ වනතෙක් සිදු කළ එන්නත්කරණයේදී කිසිදු ගැටලු සහගත තත්ත්වයක් ඇති නොවුණු බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ. මේ අතර දෙවන එන්නතට පෙර කොවිඩ් රෝග ලක්ෂණ මත වූ අයකු නැවත එන්නත ලබා ගත යුත්තේ කවදාද යන්න පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සියතට ප්‍රකාශ කළා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. ඊයේ දෙවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1332ක් හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 511372ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 452692 මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගතව පුත්කලින් 46150ක් ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12530ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 82 අතර පුත්කලින් 61 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුත්කලින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පළමු කොවිඩ් මර්ධන එන්නතගෙන ඒ අතරතුර පුත්කලෙකුට කොවිඩ් රෝගය වැළඳුනහොත් දෙවැනි එන්නත ලබා ගන්නට ඕනේ කොයි කාලෙද කියන එක බොහෝ දෙනෙකුට ගැටලුවක්. අප ඒ පිළිබඳ අද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ කොවිඩ් රෝගය සුව වී සති දෙකකින් දෙවන එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බවයි. සුවවීමෙන් සති දෙකකට පසු තමා ඕනම වෙලාවක ඒක දෙවැනි එන්නත ලබා ගන්න පුළුවන්. රෝහලකට ඇතුළු වුණොත් රෝහලෙන් සුවය ලබා නිවස පිට වෙච්ච දවස තමා අපි කියන්නේ සුවය ලැබූ දවස හැටියට අපි ගණන් ගන්නවා. දවස් 14ක් පසු වෙලා ඕනෑම දවසක බේත ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ. පරක්කුණු තරමට හොඳයි. එතකොට අර ශරීරයේ යන්තම් හරි ඉතුරු වෙලා තියෙන ප්‍රතිශක්තියක් තිබුණොත් ඒක අර වැක්සින් එන්නත නිෂ්ක්‍රීය කිරීමේ හැකියාව අඩු වෙනවා. හැබැයි ඒ වගේම තමයි ඕනට වඩා ප්‍රමාද කරොත් අපේ ප්‍රතිශක්තිය සම්පූර්ණ ගොඩනැගිල්ල නැති නිසා ඒකිනුත් ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දෙක සමබර කරමින් සුව වී සති දෙකකට පසු ඕනෑම දවසක බෙහෙත ලබා ගැනීම තමයි හොඳ. විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග ඇති දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ කටයුතු ඊයෙන් ආරම්භ වුණා. කොළඹ රිජ්වේ ආරයාල අමාරෝහල, අනුරාධපුර සහ කුරුණෑගල යන ශික්ෂණ රෝහල් ආශ්‍රිතව මෙම එන්නත් කරන වැඩසටහන අතිසාර්ථකව සිදුවන බව වෛද්‍යවරුන් පවසනවා. කොවිඩ් මර්ධන එන්නත් සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන මිත්‍යා මතවලට නොරවැටෙන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නේ ජයසුමන මහතා යලිත් ඉල්ලීමක් කළා. අප ආබාධ සහිත සහ සංජානනීය ආබාධ තියෙන ඒ වගේම නිදන්ගත ආබාධ තියෙන අවුරුදු 12ට වැඩි දරුවන්ටත් එන්නත් කරන ආරම්භ කරා, පයිසෙන්නත ලබා දීම ආරම්භ කරා. ඉතින් ඒ කටයුතු දීප ව්‍යාප්ත මට්ටමින් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙක අතර. ඒත් එක්කම එන්නත් පයිස මාත්‍රා ඉදිරියේදී ලැබෙන පිළිවිල අනුව
අවුරුදු 15ට වැඩි පාසල් දරුවන්ටත් එන්නත් ලබා දීම සඳහා අපි සැලසුම් කරලා තියෙනවා. මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව කුහක සිතින් බලන දේශපාලන අරමුණු පෙරදරි කරගත්ත කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම මේක කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. උන් තමයි මේ විවිධ මතවාද පතුරවනවා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ අසනීප ඇති වෙන අය, ලිංගික බෙලහීනතා ඇති වෙන අය, විවිධ බිය ගැන්වීම් කරනවා. අපි දකිනවා විශේෂයෙන්ම දැන් මේ පාසල් ළමුන්ට එන්නත් කරන්නේ ආරම්භ කරන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවෙත් මේ දෙමාපියන්ව බිය කරන්න විවිධ ප්‍රචාර දියත් කරනවා. නමුත් අපේ රටේ මේ සම්බන්ධයෙන් ඉන්න ඉහළම විශේෂඥයන්, ළමා රෝග විශේෂඥයන් සියලු දෙනා ළමයින්ට එන්නත් දීව පිළිබඳව ලෝකෙ තියෙන කරුණු කාරණා හොයලා මේ එන්නත් පිළිබඳ විස්තර හොයලා බලලා තමයි ඒ සඳහා අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඉතින් ලරුවන්ට නරක දෙයක් වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. අනියත බියක් ඇති කරගන්නේ නැතුව තමන්ගේ දරුවන්ට එන්නත ලබා දෙන්න පුළුවන්. මේ මිනිසුන්ගේ සෞඛ්‍ය ජීවිතත් එක්ක සෙල්ලම් කරලා දේශපාලනය කරන්න එපා කියන ඉල්ලීමත් අපි කරනවා. කොවිඩ් රෝගීන් සුව කර ආදර්ශවත් ජයග්‍රහණ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය හරහා ලබා ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළා. කිසිම අපේ රටේ ආයුර්වේදයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය තුළ තමයි අපි පසු වෙන්නේ. වසංගත රෝග තත්ත්වය ඇතිවීමත් එක්කම අපේ රටේ ආයුර්වේද ශ්‍රේෂ්ඨයේ පාරම්පරික වෛද්‍යවරුත් ඖෂධ වට්ටෝ රාශියක් ඉදිරිපත් කළා. අපි මුලින්ම අවධානය යොමු කළේ ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා දීම සඳහා වැඩපිළිවෙළට ගමන් කරන්න ආයුර්වේද රෝහල් පද්ධතිය අපි මේ සඳහා සූදානම් කළා. එයත් අපි විශාල ජයග්‍රහණයක්. බටහිර වෛද්‍ය ක්‍රමයක්, ඒ වගේම දේශීය චිකිත්සා ක්‍රමයක් ඒකාබද්ධ කරගත්ත වැඩපිළිවෙළක් ඔස්සේ තමයි අපිට පුණුවන්කම ලැබුණේ අපේ ආයුර්වේද රෝහල් පද්ධතිය සක්‍රිය කරන්න. කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් ආදර්ශමත් වෙච්ච ජයග්‍රහණ ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ලබා සිටින ප්‍රතිකාර ලබන රෝගීන් සම්බන්ධයෙන් ලබලා තියෙන බව අපිට පේනවා. ඉන් ඉදිරියට ගිහිල්ලා කොවිඩ් රෝගයේ සුව වුණත් ඉන් පසු ඇතිවෙන පසු සංකූලතා මේ කටයුත්ත පිළිබඳව අපි දේශීය වෛද්‍යකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදිහට ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහටත් විශේෂයෙන් සැලකිලිමත් වුණා. පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකක ගොඩනැගීම සඳහා කටයුත්තර දැන් ආරම්භ කරලා තියෙනවා. කොවිඩ් එන්නත ලබාගත් ගර්භණී කාන්තාවන්ගෙන් ආරක්ෂිත ප්‍රතිදේහ තම දරුවාට ලැබෙන බව නවතම පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. කොවිඩ් ප්‍රතිදේහ හඳුනා ගැනීම සඳහා ඉන්දියාව රුධිර ආශ්‍රිත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එමගින් මිනිස් සිරුර තුළ ප්‍රතිදේහවල ශක්තිය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. කියුබාව එන්නත් කරණිය වේගවත් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ. නමුත් මේ අතර සිංගප්පූරුවේ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව මාධ්‍ය වාර්තා කරනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. කොවිඩ් එන්නත ලබාගත් ගර්භණී කාන්තාවන් ආශ්‍රිතව විශේෂ පරීක්ෂණයක් නිව්යෝක් නගරයේ සිදු කර තිබෙනවා. NYU ලැන්ගෝන් හෙල්ති සමකතෘ වෛද්‍ය ආශ්ලි රෝමන් මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් එන්නත ලබාගත් ගර්භණී කාන්තාවන්ගෙන් ආරක්ෂිත ප්‍රතිදේහ දරුවා වෙත ගමන් කරන බව හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්ගත් ගැබිණි කාන්තාවන් 36 දිනකගේ අලුත උපන් දරුවන් ආශ්‍රිතවයි මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ. උපත සිදුවන අවස්ථාවේ පෙකණිවැල ආශ්‍රිත රුධිර පරීක්ෂණයකින් දරුවන් තුළ ආරක්ෂිත ප්‍රතිදේහ පවතින බව සනාථ වී තිබෙනවා. ප්‍රතිදේහ දරුවාගේ සිරුර තුළ කොපමණ කලක් පවතීද යන්න පිළිබඳව දැන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වෛද්‍ය අශ්ලි රෝමන් මාධ්‍යයට පවසා ඇත්තේ. ඉන්දියාවේ දිල්ලිය ආශ්‍රිතව විශේෂ රුධිර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එමගින් රුධිර තරලේ ඇති කොවිඩ් ප්‍රතිදේහ ප්‍රතිශතය හඳුනා ගැනීම සිදු කරනවා. විශේෂයෙන් දිල්ලිය ආශ්‍රිතව ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතිශතය සඳහා මෙම පරීක්ෂණ පැවැත්වෙන 7 වන වතාව මෙයයි. මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිඵල සාම්පල 28,000ක් පමණ යොදා ගැනෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඉදිරි සති කිහිපය තුළ මෙහි අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට අපේක්ෂිතයි. කියුබාව එන්නත්කරණය වේගවත් කර තිබෙනවා. හැකි විගස රට ආර්ථික කටයුතු සඳහා විවෘත කිරීමටයි කියුබානු බලධාරීන් අපේක්ෂා කරන්නේ. කියුබාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් වූ රටක්. කොවිඩ් වසංගතය නිසා කැරිබියන් දූපත් ආශ්‍රිත සංචාරක කර්මාන්තයද සම්පූර්ණයෙන් බිඳ වැටුණා. නමුත් මේ වෙන විටත් ඒ රට ජනගහණයෙන් 98%ට වඩා වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කළ එන්නතෙන් සන්නද්ධ කර ඇති බවයි අභ්‍යන්තර වාණිජ කටයුතු ඇමති බෙට්සි ඩයස් පවසන්නේ.
මේ අතර සිංගප්පූරුවට මීට වෙනස් තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ගෙවුණු සතිය තුළ සිංගප්පූරුවේ ආසාදිතීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ නිසා කොවිඩ් නීති රීති තවත් දැඩි කිරීමට සිංගප්පූරු රජය පියවරගෙන තිබෙනවා. දෛනික ආසාදිතීන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇති බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ. කොවිඩ් රෝගීන් ඉහළ යාම ඒ රට සෞඛ්‍ය අංශවලට දැඩි පීඩනයක් ඇති කර තිබෙනවා. සිංගප්පූරුව සිය ජනගහනයෙන් 82%කටත් වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති රටක්. පුංචි පුංචි අඩුපාඩු නිසා හැම විටම මට බැහැ මට නැහැ කියන්න බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාට ආදර්ශයක් සපයමින් දෙපා ආබාධිත දියණියක් විශිෂ්ට ලෙස සාමාන්‍ය පෙළ සමත් වූ පුවතක් කුරුණෑගලින් අපට වාර්තා වුණා. කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබට තිබෙන අඩුපාඩු මොනවද කියලා ඔබ නොයෙකුත් දේ කියයි. මට මේ බ්‍රෑන්ඩ් එකේ පැන්සලක් ඕනේ, මට මේ බ්‍රෑන්ඩ් එකේ ඇඳුමක් ඕනේ ආදී වශයෙන්. නමුත් හරියට කුසට ආහාරක්වත් නැතුව තවත් අඩුපාඩු සහිත අය මේ ලෝකේ කොයිතරම් නම් ඉන්නවද? අපි මේ කියන කතාවත් ඒ වගේ. මෑය නමින් සඳනි කාවින්ද්‍යා, වයස අවුරුදු 20යි. මෙම දියණියට ඇති ගැටලුව වන්නේ උපතින්ම අස්ථි වර්ධනය නොවීමේ රෝගයට ගොදුරු වී සිටීමයි. ඒ නිසා සඳනිට ඇවිදීමේ හැකියාව නැහැ. නමුත් සඳනි කියන්නේ දිරිය දියණියක්. ඇය සිය ආබාධ තත්ත්වය ගැන සිතමින් පසුතැවිලි වීමට ඇගේ කාලය වැය කළේ නම් නැහැ. එම කාලයේ ඇය යෙදුවේ සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඒ අනුව සඳනි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. සඳනිගේ කැපවීම, ධෛර්යය මල්පල ගන්වමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඇය විශිෂ්ට ලෙස සමත් වුණා. විශේෂත්වය වන්නේ මීට පෙර ශිෂ්‍යත්ව විභාගයේද සඳනි සමත් වී තිබීමයි. 1:34 තියෙනවා මට. ඉතින් ගොඩක් කැපකිරීම කරලා ගොඩක් මහන්සි වෙලා තමයි මම මේ ප්‍රතිඵලය ගත්තේ. හැමෝම ගොඩක් උදව් කරා. මේ ජයග්‍රහණය මට මගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි, එයාලටයි. ඉතින් මට කියන්න තියෙන්නේ අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. හිතේ හයිය තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. මම කැමති සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් වෙන්න. ඒක තමයි මගේ හීන. ඉතින් පුළුවන් අය කෙනෙක් ඉන්නවා නම් මගේ හීනට යන්න මට උදව් කරන්න. සඳනිගේ පියා කුලි වැඩ කරමින් සිය දරු පවුල රැක ගැනීමට වෙහෙසෙන අතර මව ගෘහණියක්ව සිටමින් ඔහුට ශක්තිය ලබා දෙනවා. පුංචි පුංචි අඩුපාඩු ගැන සිතමින් පසුතැවිලි වෙමින් කල් ගෙවන ඇතැම් අයට සඳනි කියන්නේ මනා ආදර්ශයක් බව කිව යුතුමයි. දිවයින පුරා මද්‍රව්‍ය මර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. සෑම දිස්ත්‍රික්කයකම පොලිස් නිලසුනකින් යොදා ගනිමින් අලෙවි ජාලය බිඳ දැමීමට පොලිස් මද්‍රව්‍ය විනාශක අංශය ඇතුළු සියලු වගකීයුත්තන් එක්ව ක්‍රියා කරමින් සිටිනවා. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. මද්‍රව්‍ය අද ගම්නියම් ගම්පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එය මර්ධනයට පොලිසිය, මද්‍රව්‍ය නාශකංශ, ත්‍රිවිධ හමුදාව අතිවිශාල කැපකිරීමක් සිදු කරමින් සිටින මොහොතක්. විශේෂයෙන් ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයේ ඔස්සේ පැමිණෙන මද්‍රව්‍ය තොග පිටින් ඇලීමට නාවික හමුදාව පසුගිය කාලයේ පුරා සමත් වුණා. අද පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ විශේෂ හදිසි වැටලීමක් මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් සිදු කළා. මද්‍රව්‍ය නාශකංශයේ සතු නිලසුනකින්ද මීට යොදා ගැනුණා. එහිදී පොළොන්නරුව දීප උයන ඉදිරිපිටදී මග ගමන් කළ සියලු වාහන පරීක්ෂාවට ලක් කෙරුණා. එම පොතත් සමගින් සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sithunews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.